සිත්නෙත් අසපුව. නැවතත් සම්බන්ධ වෙනවා සෙනසුරාදා සිත්නෙත් අසපුව සමග ධර්ම දේශනාවෙන් අනතුරුව සිදුවෙන ධර්ම සාකච්ඡාවටයි අපි දැන් සූදානම් වෙන්නේ. ඒ සඳහා බොහොම ගෞරවයෙන් නැවත වාරයක් පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්ස අපි හැමදෙරණ අපේ සාකච්ඡාව ආරම්භ කරමු. විශේෂයෙන්ම අපි ධර්මයට කැමති බොහෝ දෙනෙක් අපේ හැමදෙරණේ නිවන් මාර්ගය තමයි ප්‍රාර්ථනා කරන්නේ. අපි ධර්ම දේශනාව සිදු කළාම වහන්සේලා පවා උතුම් වූ මේ උතුම් ධර්මය අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි ධර්මයට නැඹුරු වුණාම නැත්නම් ධර්මයේ වෙතට යොමු වුණාම එහෙම නැත්නම් විහෙර විහාරස්ථානයකට ගියාම ධනක් දුන්නත් බණක් කිව්වත් මොන පින්කමක් කළත් අපේ අපේක්ෂාව ප්‍රාර්ථනා වෙන්නේ නිවන් මඟ අවබෝධ වේවායි කියන ප්‍රාර්ථනාව. හැබැයි අපි එහෙම කිය කිය ඉන්නව මිසක් ඒක තියන මාර්ගය හදාගන්න පිරිස අඩුයි අපේ හැඟුම්. දැන් බණක් අහන්න ගියත්, දානයක් පූජා කරන්න ගියත්, එහෙම නැත්නම් වෙනත් පින්කමකට ගියත් ඒ තුලත් වෙන අපේක්ෂාවන් තියාගෙන තිනවා එක පැත්තක. ඒ අපේක්ෂාව තියාගෙන ඊට පරිබාහිරව තව එක් කොටසක් විදිහට කියන්නම් වාලේ කියන වාක්‍යයක් විදිහට තමයි මේ නිවන් මඟ හිතාගෙන ඉන්නේ. දැන් ඔබ වහන්සේ මේ පැය පුරාම පහුගේ පැය පුරාම පැහැදිලි කරලා දුන්නේ අපි මේ බාධක බිඳගෙන නිවන් මඟට යා යුතුයි කියන දේන. හැබැයි මේ බාධක වල හැපෙන්නට තමයි ගොඩක් අය මේ පින්කම් කරන්නේ කියලා මට හැඟෙනවා. අපේ හැඳුනන ඔබ වහන්සේට මේ තියෙන අත්දැකීම එක ඔබ වහන්සේ කළ අනුශාසනාවන් සහ ඔබ වහන්සේ සඳහා වැඩම කළ අවස්ථාවන් පිළිබඳව අපසු හැරලා බලනකොට ඒ වගේ අවස්ථා ඔබ වහන්සේට දකින්නට ලැබෙනවාද? අපේ මිනිසුන් නිවන් මාර්ගයේ යන ආකාරයද පෙනෙන්නට වැඩිපුර තිබෙන්නේ නැත්නම් ඉන් පරිබාහිර ගමන් මාර්ගයකද මේ යෙදෙන්නේ කියලා ඔබ වහන්සේට පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙනවාද? වරුණ, දැන් අද මේ සෙනසුරාදා සිත්නෙත් අසපුවට බොහොම ආදරෙන් සවන් දෙන සියලු ස්වාමින්වහන්සේලාටත් ඒ වගේම ශ්‍රද්ධාවෙන් සහභාගී වෙන සියලු සදහැවතුන්ටත් අපි ආශිර්වාද කරනවා පළමුවෙන්ම. සමහර ලාවට වරුණ, ඔබ දැන් සිහිපත් කළා මේවැ හැපෙන්නටම කැමැත්තෙන් යන අය ඉන්නවා කියලා. මේ කරුණ වටට අහුවෙන්න කැමැත්තෙන් වගේ. අහුවෙන්න කැමැත්තෙන් කියන්නේ වරුණ, දැන් මෙතන නිවන් මඟ යන ශ්‍රාවකයා කොටේ වෙද්දී නිවන් මඟ තමයි ගංගාව. එතකොට ගංගාවට පැනගත්ත කෙනා මේ ගංගාවේ යන අතරේ අහුවෙන බාධානේ. මම දකින්නේ වරුණ, කොටයක් වෙලා ගංගාවට පැනගන්නව සූදානම් නැහැ. බාධා එන්නේ පැනගත්තොත් පැනගන්නෙත් නැහැ. එතෙන්ට එන්න ඕනවන්නේ. ඒකට හේතුව, ඒ කියන්නේ ඕනකම තියෙන මම මොහොතට යනවා. ඇහෙන කියවනෝ මම මේ ජීවිතේ මොහොතට යනවා. කොහොම හරි මම මේක කරනවා ගන්න. හැබැයි තාම ඉන්නේ ගඟේවත් නෙමෙයි. ගංගේ ඉවුරටවත් ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ. දැන් මේ අපි අද කතා කරේ මේ ගඟේ යන අතරින් බාධා කියන එක සිහි තියාගන්නට ඕනේ. එතකොට වරුණ, ධර්ම මාර්ගයේ හැසිරෙන්න පටන් ගත්ත කෙනාට එන බාධා ගැන කතා කරන්න කලින් ඇත්තටම වර්තමානයේ අපි තේරුම් ගන්න ඕනේ. අපි සමහර ලාවට ඒ නිවන පිළිබඳව දැකලා තියෙන එක එක අදහස් කෝණ තියෙනවා එක එක්කෙනා. ඒ තමන්ගේ කෝණයට අනුව හිතාගෙන ඉන්න විදිහත් එක තමයි මේ නිවන ගැන තමන්ගේ උනන්දුව තියෙන්නේ. ඒ කියන්නේ හැමදාම දැන් අපි යම් දෙයක් දිහා යම් දෘෂ්ටි කෝණයක් ඇති කරගන්නේ ඒ පිළිබඳ අහලා තියෙන දැකලා තියෙන නැත්නම් මේ අපි මේ පංචේන්ද්‍රියංගෙන් අරමුණු ගන්න නිසා. අන්න හරි වරුණ, ඒ කියන්නේ සමාජය අපි පොඩි කාලේ ඉඳලා අහලා තියෙන දේවල්. අපිට පොඩි කාලේ ඉඳලා යම් අම්මලා ආච්චිලා කියන විදිය සමහරලට ආච්චිලා ඇත්තරම මම දකින්න දෙයක් තියෙනවා. අපේ වයෝවෘද පරම්පරාවේ සමහර ඇත්තෝ, කියන්නේ දැනට ජීවතුන් අතරේ ඉන්න අපිව මේ ශ්‍රෝණය කරන සදහැවතුන් නෙමෙයි. සමහර ලාවට මේ මීට පෙර මිය ගිය ආච්චි අම්මලා පරම්පරාව, ඔය ඇත්තෝ සමහර ලාවට නිවන් මඟ කියන එක ගොඩක් ලොකුවට දැනගෙන හිටපු පිරිසක් නෙමෙයි වරුණ. සමහර ලාවට ඒ ඇත්තෝ ජාතක කතා දන්නවා. ඒවෙන් ඔය ඉවසීම, පරිත්‍යාගය, දන් දීම කියන දේවල් ගැන යම් කිසි අර දැනුමක් හදාගෙන තියෙනවා. හොඳ හොඳට ඉන්න ඕනේ, දන් දෙන්න ඕනේ, ඒ වගේ ශ්‍රද්ධාවක් හදාගෙන තියෙනවා. බොහොම ගෞරව සාදුකාර දෙන ශ්‍රද්ධාවක් තියෙනවා. එතකොට වරණ, පණමඩුවේ ජාතක කතාවක් අහලා ඒ ඇති වෙච්ච ශ්‍රද්ධාවෙන් එහාට ගිය දෙයක් නිවන කියන්නේ මේ වගේ දෙයක් කියලා දැනෙයි. ඒ හින්දා යාල පුරුදු වුණා එකම සද්ධර්ම මණ්ඩපයක කවදා හරි අපි නිවන් දකි කියලා. කල් දදා හිටියා දක්කි, ඒක කවදා හරි වේවි කියලා. ඉබේ වෙනවා වගේ. ඔව්, අවිනිශ්චිතයි. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මොකද්ද කොහොමද කියන එක. එයාලට තේරෙන්නට වරුණ, මෙතන ඒ ඇත්තන්ට විශේෂයෙන්ම පටිසමුපාද ගැන, චතුරාර්ය සත්‍ය ගැන මේ මොකද්ද කියලාවත් අවබෝධයක් ඇති කරගන්න පසුබිමක් ඇතිච්ච නැතිකම. ඒක ජාතක කතාවලට පමණක් සීමා වෙච්ච එක. මේ පමණක් කියන එකදී අපි අනිවාර්යෙන් සිහිපත් කරනවා
මේකෙදි කියන්නේ මේ ජාතක එපා ඒක නෙමෙයි මේ කියන්නේ. ඒ තෙන්ට පමණක් පමණක් සීමා වෙනවා. මේකම තමයි එතකොට සියල්ල. හාට ඇවිල්ලා නැහැ. එහෙම. එතකොට වරුණ දැන් බලන්න අපි සූත්‍ර කියන එක ගත්තා දැන් මේ මෑත කාලේ අපිට නිරන්තරයෙන් මේ වගේ දේශන බොහෝ ඇහුණාට net fm නාලිකා විශේෂයෙන්ම ධර්ම දේශනා අහන ප්‍රබෝධයක් රටේ බිහි කරලා අද නාලිකා හැම එකම තරඟෙට වගේ දේශන මෙහෙම අහන්න සලස්සලා දැන් සූත්‍ර ගැන ධර්ම කරුණු ගැන මිනිසුන්ට ටික ටික අවබෝධය ඇති වෙනවා. හැබැයි අපි පොඩි කාලේ වුණත් වරුණ අපිට කර්ණීයමෙත්ත සූත්‍රය, අතන සූත්‍රය, මහා මංගල සූත්‍රය කියන සූත්‍ර වලින් එහාට දන්න සූත්‍රයක් නැති තරම් වගේනේ මිල සූත්‍රය තමයි ඊට හදන්නේ. එතකොට මිල සූත්‍රය අතනේ වන්දා. ඔව් වරුණ. එතකොට දැන් අපි දැක්කා ඔය ජාතකවල හිර වෙච්ච යුගයේ එතනින් එහාට යාගන්න බැරි වෙච්ච යුගයේ භාවනා කරනවා කියලා කරන්න තිබුණෙත් මේ විදර්ශනා ගැන හොඳ අවබෝධයක් එහෙම එකක් නැහැ. එහෙමයි. ඒ කාලේ තිබුණේ වරුණ නවගුණ මාලයක් අරගෙන ඇටගෙනගෙන අරහං සම්මා සම්බුද්ධ කිය කිය ඔය මාලේ වටේ යනවා. බුදුගුණ ගැන හිතේ තියෙනවා. ඒ බුදුගුණ උනත් කියලා පහදින් පැහැදීමක් ඉන්නේ නැනේ. දැන් අපි අද මේ සූත්‍රය කතා කරගෙන යන ගමන් අර මැද තලයට ගොඩ ගහනකොට මෙහෙමයි ඒ බුදුරජාණන්සේ උපමා කරන්නේ මේ ගොඩාක් පැති හිතලා අපි දැන් එහෙමයි කතා කරනකොට අපිට බුදුගුණ මැවෙනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ කොච්චර දක්ෂ දේශන කෞශල්‍යකින් අපි කෙරෙහි කොච්චර කරුණාවකින් මේ නිකන් ගඟේ ගහගෙන යන කොටේ වුණත් දැකපු දැකීම අතහරින්නේ ඒකපව ධර්මයට ගලපන හැටි. දැන් ඒව සිහි කරනකොට වරුණ බුදුගුණ අපේ හිතේ මැවෙනවනේ. නමුත් නිකං අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත කියලා මේ වචන ටික හිත හිත කියන අන්තිමට මන්තරයක් එනවා විතරයි. මන්තරයක්. එතකොට වරුණ 108 සැරයක් කළා කියනවා. දැන් ඔහොම භාවනා කළා කරන එකෙන් කවදාකවත් නිවනට ලං වෙන්න ඒක හේතුවක් වෙලා නැහැ. ඉතින් අතීතේ අන්න එහෙම භාවනා කළා. තව පිරිසක් ජීවිතං අනිතං මරණං නිතං ජීවිතං අනිතං මරණං නිතං කිය කිය ඉන්නවා. දැන් මේක නිකං විදර්ශනාවක් වගේ කියලා හිතාගෙන. එතකොට මේ වරුණ අපිට අද වෙනකොට එහෙම නෙමෙයි අද පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද ආයතන මොකද්ද මේ නාම රූප නිසා කොහොමද මේ ආයතන හටගන්නේ මේවා හැමදේම හොඳට තීරුම් අරගෙන බොහෝ දිනෙකට පුළුවන්කම තියෙන අවබෝධයෙන්ම විදර්ශනා වඩන්න. දැන් අපි හඳුනන ඔබහන්සෙම කියන තාම ඌරටවත් ඇවිල්ලා නැහැ කියලා. මෙච්චර එතකොට ධර්මස්කන්ධය මෙතරම්ම පැහැදිලි ලෙස විග්‍රහ වෙද්දි තාම ඌරටවත් එන්න බැරි වෙලා තියන්නේ එතකොට. වරුණ ඒක තමයි මේ කියන්නේ අර වගේ පරිසරයක් අතීතේ ආපු නිසා මේ මෑත භාගයේ ඒ පරිසරයේ ඕක වරුණ සුදු ජාතිකයෝ මේ රටේ සිංහලකම බෞද්ධකම නැත්තරම නැති කරපු යුගයක්නේ අපිට තිබුණේ. අඩුතරමේ පෝයට සිල් ගන්න තියෙන අවස්ථාව පෝ නැති කරලා දෙන්නනේ පෝය පොයිනි වාඩුව 1960 ගණන් වල හදනකම් අර 1800 ගණන් වල වෙසක් පෝය විතරක් හැදිච්ච එක ආවේ. ඒතකොට 1960 ගණන් වෙනකම් පෝය 12 තිබුණේ අපිට. සුදු ජාතිකයෝ සිල් ගන්න කෙනපෝ අපි වැයත් කරලා තිබුණා. එහෙනම් සතර පොය කියන එක කොහොමත්මනේ? සතර පොය නැත්තරම නැති කරලා සතර පොයට ඒගොල්ලන්ගේ පල්ලියන ඉරිදා හතර දැම්මා. එතකොට මිනිස්සුන්ට ඉරිදයන් ඉරිදර පල්ලියන නිවාඩුව දාලා අපේ තිබ්බ පොයවල් නැති කරලා සිල් ගන්න අවස්ථා නැති කරලා ධර්මය අහන තියෙන අවස්ථා හැම දෙයකටම බාධා ඇති කරලා යන්තම් අමාරුවෙන් තමයි බණමඩුවේ ඔය කියන ජාතක කතාවත් අහගෙන ගියේ. ඒ නිසා අපි ඒ කාලේ යුගයේ ඇත්තන්ට එහෙම හරි කරපු එක ගැන සතුටු වෙන්නට ඕන. ඒක නවත්තන්න නැතුව අර සමාජලාවට වරුණ පුංචි කිරිසප්පය කකුල් දෙකෙන් උස්සලා යටින් කඩුවල්ල මේ අතරපම් බුදුදහම කියලා කියපු යුගයක්නේ අපිට තිබුණේ. එතකොට අතාරින්න බෑ කිව්ව ගමන් මෙහෙන් දරුවාගේ කකුල් දෙක අල්ලන් ඉන්න අත අතහැරෙනවා. අතහැරියා. දරුවව මේ ඇස්පනා පිටම කඩුවෙන් දෙකට කැපීගෙන වැටෙනවා. එහෙම ආගමට හරවපු අය තමයි අද ගොඩක් වෙලාවට මේ අද වර්තමානයේ අපි දකින වරුණ මම බොහොම ආදරය කරන පිරිසක් තමයි කතෝලික ඇත්තෝ. එතකොට කතෝලික ඇත්තෝ ඇත්තටම 1800 ගණන් වලට එහා බැලුවොත් එහෙම 1700 ගණන් වල එහෙම ඇත්තන්ගේ પરම්පරා මේ හොඳ බෞද්ධයෝ. එහෙම. එතකොට එහෙම හිටපු අයගේ ඒ ධර්මයේ හැසිරෙන ගමන් මඟ බොහෝ නැතිවෙවි නැතිවෙයි කියලා. ඉතින් සුදු ජාතිකයේ කාලෙටත් කලිනුත් වරුණ අපි දන්නවා ගණින්නහන්සේලාගේ යුගයක් තිබ්බනේ. එහෙමයි. වැලිවිට සංඝරාජ ගෞරවණීය මේ ඒ සංඝ පීතෘන් වහන්සේ යන්තම් භික්ෂු පිරිස හරි හදන්න කැප වුණා. ඒකෙන් භික්ෂුන් පවා නැති වෙලා ගියා. ඉතින් එහෙම යුගයක් පහු කරගෙන මේ ආවා. අඳුරේම ආවා. ඒ අඳුරේ ආපු එක ඔය පානදුරි හරි දම් ස්වාමීන් වහන්සේගේ යුගෙන් පස්සේ එහෙම වරන චුට්ට චුට්ට නැගිට නැගිට ඇවිල්ලා
සෝම හාමුදුරුවන්ගේ යුගින් එහෙම මේක ටිකක් අර ඉස්සරහට තල්ලු වෙලා ඇවිල්ලා දැන් මේ net fm වගේ නාලිකා බිහි වෙලා ධර්මයේ නිතර ඇහෙන තත්ත්වයට පත්තර ඊට පස්සේ ධර්මයේම ඇහෙන බෞද්ධ නාලිකාත් බිහි වෙලා මේ විදිහට වර්තමානයේදී දැන් ප්‍රබෝධය හැදීගෙන මිනිසුන්ට මේ ධර්මය ඇහෙනවා දැන් තමයි වරුණ මේ ගඟට බහින්න ඕනේ අපිටත් කොටයක් වෙන්න පුළුවන් මේක හිතෙන්නේ දැනොයි දැන් ඉස්සර හිතාගෙන හිටිය වරුණ මේ කොටේ වෙන්න දැන් පුළුවන් ඊළඟ බුද්ධ ශාසනය කියලා දැන් මේක මේක නිකන් වඳ බැලලා වගේ ඔව් එතකොට කෙහෙල් ගස් වඳ බහිනා වගේ කෙහෙල් කන කැපුවට පස්සේ ආයි කෙහෙල් ගහේ කෙහෙල් කනක් එන්නේ වගේ හිතාගෙන දැන් හිටියා ඒ හින්දා මම හිතනවා දැන් නැත්තේ නෑ වරුණ දැන් හොඳට සිහිය පවත්වන අය යන්තම් යන්තම් හෙදි හෙදි එනවා එතකොට ඉස්සරහත් එක්ක බලනකොට ඉතිහාසයත් එක්ක බලද්දී ඉතිහාසයේ තිබෙනවා අපට ලංකාවෙම මුණ ගැහෙන රහතන් වහන්සේලා. එතකොට සෝවාන් ඵලයට සකදාගාමි අනාගාමි ඵලයට පත් වුණු උත්තමයන් ඒ වැඩි වශයෙන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ නැති. හැබැයි අද ඉතින් ඒ තත්ත්වෙට නැති වෙන්න යම් කෙනෙක් කාලානුකූලව වරුණ අද උනන්දුවෙන් ධර්මයට යොමු වුණා තියෙන මේ කාමයට එක්ක ආපු පරිසරේ මේ තියෙන තරංකාරී පරිසරෙත් එක්ක තාක්ෂණික යුගයේ වෙලා දැන් මේ යන රටාව තුළ හරි ප්‍රමාදී බවක් තියෙනවා අපි. ඒ කියන්නේ නිවන් මඟ වඩන්න ඕනි කියලා ශ්‍රද්ධාවක් ගෞරවයක් තියෙන අපිව ශ්‍රවණය කරන ශ්‍රාවකයන් පැත්තෙන් ඉදීම ඔබයි මමයි. අපිටත් වරුණ දැන් මේ දාරුකන්දෝපම සූත්‍රය අපි අවසන් වුණාට පස්සේ අපි කෙටි විරාමයකට ගිය වෙලාවේ ඔබ මායක කිව්ව සයනහස පුදුම විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ දේශන කෞශල්‍ය හරි පුදුමයි නේද කියලා වරුණ මායක කතා කරනවා. දැන් වරුණට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. වරුණට සාමාන්‍ය නිකම් මේ වැටුපක් ගන්න මාධ්‍යවේදියෙක් විදිහට මෙතන වැඩසටහන් කරන්නේ ඔබ ඔබ මේ දේශනාවෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්මයේ කෙරේ කැප වෙන කෙනෙක් ඔබත්. එතකොට ඔබ සහ මම ගත්තත් අපිට තේරෙනව නේද අපේ ප්‍රමාදී බව? එහෙමයි. දැන් මේ ප්‍රමාදී බව තමයි වරුණ අද අපිව මේ තත්ත්වයටපත් කරන්න බැරි. නැත්නම් වරුණ සෝවාන් වෙච්ච කෙනෙක් වෙයි දැන්. අපිට එතෙන්ට යากන්න බැරි. ඉතින් ඒ තත්ත්වෙම තමයි අපිව අහන ශ්‍රාවකයෝ තුලත් තියෙන තත්ත්වය. එතකොට මේක මේ යෝගයේ තුල අපිට සෑහෙන වරුණ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලේ සහ රහතන් වහන්සේලාට යුගත් එක සංසන්දනය කරගන්න බැරි තරමටම අපි සෑහෙන පිටිපසට ගිහිල්ලා. ඒකනේ වළගම්බ යුගයේදී ඒ අර ග්‍රන්ථාරූඪ කරන ස්වාමීන් වහන්සේලා, ඒ රහතන් වහන්සේලා අනාගතය දැකලා කිව්වේ අද ත්‍රිපිටකයේම මතක තියාගන්න පුළුවන් ශක්තිය තිබුණාට අනාගතයේ පහළ වෙන වික්ෂූන්ට එහෙම ශක්තියක් නැහැ කියලා. ඒකනේ උන්වහන්සේලා මේක පුස්කොළ පොත්වල ලිව්වේ වරුණ. ඒ කියන්නේ රහතුන්ම දැක්කා මේ කියන යුගයේ වෙනකොට පිරිහීමක් වෙනවා කියන එක. ඒ පිරිහීම තියෙන ඔය ප්‍රමාදී බවත් එක්ක වරුණ. හොඳ දැන් අපි හැමෝටම දැන් එතකොට මේ ප්‍රමාදී බව දැන් අර ඔබ වහන්සේ කියපු කාරණාවේ මම හිතන්නේ දැන් අපි අර සුලියට ආව වෙලාදී. ඒ තරමකින් මිනිසුන්ට වමනාවක් තියෙනවා සමහර ඇත්තන්ට ධර්මයේ කෙරෙහි අවබෝධ කරගන්න. හැබැයි මේ සමාජ පරිසරයේ ගොඩනැගිලා තියෙන ඊට ප්‍රතිවිරුද්ධ පැත්තකටම. හැබැයි අපි දැන් ඉතිහාසය ආපහු ඉතිහාසයට ගියාම දැන් බුදුරජාණන් වහන්සේ දැන් අපි සාමාන්‍ය අපේ දැනුමේ හැටියට නැත්නම් සාමාන්‍ය මිනිස් විදිහට හිතනකොට බුදුරජාණන් වහන්සේ දුක් නැත්නම් පීඩාවට පත් වුණු නැත්නම් සමාජයේ විවිධ ස්තරයන් නියෝජනය කරන පිරිස් වැඩි වශයෙන් ගහන වූ දඹදිව තමයි නැත්නම් ඉන්දියාවේ තමයි උන්වහන්සේ උප්පත්ති ලබන්නේ බෝසත්ත්ව මහන්සේ විදිහට මේ බුද්ධත්වයට පත්වීමේ අවස්ථාව උදා කරගන්න. දැන් ඒ කාලෙත් මේ වගේ සමාජ ප්‍රශ්න තිබ්බා, විවිධාකාර මතයන් තිබ්බා, විවිධ දෘෂ්ටීන් තිබුණා. මේ හැම දෘෂ්ටීන්ම පරයා තමයි උන්වහන්සේ නැගී සිටින්නේ. දැන් අද සමාජයේ ඉන්න කෙනෙකුට එතකොට මේ වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන් විවිධ මේ තියෙන සමාජ ප්‍රශ්නත් එක්ක එහෙනම් අපිට ධර්මය අවබෝධ කරගන්නට බැරිද කියලා. ඇත්තටම අපිට හාමුදුරනේ ධර්මය අවබෝධ කරන්න මේ යුගයේ හැකියාවක් තියෙනවා. තියෙනවා වරුණ. මේක බුද්ධ ශාසනයේ කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන අපේ පැත්තේ ප්‍රශ්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලිකයි. දැන් අපි අද කතා කරපු උපමා ටික ඔබම කිව්ව මාත් එක්ක වරුණ විරාමයට ගිය වෙලාවේ එදාට ගැලපුණා අදටත් ගැලපෙනවා. මේ උපමා මේ උපමාට බුදුරජාණන්සේ උපමෙය කරපු කරුණ එදත් එකයි අදත් එකයි. කිසි වෙනසක් නැහැ. එනේ එදා ධර්මය අවබෝධ කරාය අද අද බැරි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වරුණ. මෙතන සමහර වෙලාවට අපිට තේරෙනවා ඇතැම් අය උනන්දුවෙන් ධර්ම මාර්ගයට යොමුණත් වරුණ මාර බලපෑම් වැඩි. මාරයා කියලා කියන්නේ මේ නිවන් මාර්ගය යන කෙනාට සැබවින්ම බාධා ඇති කරන එක්තරා පුද්ගල චරිතයක්. ඒගෙන පැහැදිලි දේශන තියෙනවා සහපි net fm එකේ සිත්නේ සපෝට් එකපාරක් මාරයා කියන්නේ කවුද කියන එක ගැන සම්පූර්ණ සාකච්ඡා කළා. එතකොට වරුණ මේ ඔය මාර බලපෑමත් එක්ක මේ නිවන් මගට ආදරෙන් ගෞරවයෙන් ආපෝයත් වීසි වෙලා යනවා කියන එක තේරෙනවා. දැන්
වරුණ සමහරලාට මගෙත් එක්ක මහාන වෙච්ච ඇතම් ස්වාමීන් වහන්සේලා හිටියා වීරවන්ත. මම ඊට පෙර දේශනකෙද්දී දවසක් කිව්වා ඒ මට නැති වීරියක් ඒ එක්තරා අපිත් එක්ක මහාන වෙච්ච අයියා කෙනෙක්. ඒ අයියා විදේශ රටක රැකියා කරමින් ඉඳලා අතහැරලා ඇවිල්ලා මහානුනේ. මෙයා වරුණ පාන්දර දෙකට විතර නැගිටින්නේ. එහෙමයි. දෙකට විතර නැගිටලා භාවනා කරන්න ගන්නවා. වරුණ මම හොඳටම අපි ප්‍රත්‍යක්ෂව දන්න දේ හතරවෙනි ධ්‍යාන කියන එක අත්දැකීමක් කරගෙන තිබුණ කෙනෙක්. දෙකට නැගිටලා භාවනා කළා. අද සිවුරු ඇරලා ආයිතර රට ගිහිල්ලා රසාව කරනවා. නිවන් මගින් වීසි වෙන්න සමහරලාට මාර්යා හිතාගන්න බැරි විදියට පහර දෙනවා. අර ස්වාමීන් වහන්සේලාත් එතකොට එහෙම වෙන්න පුළුවන්. අර වහන්සේ දේශනායේ සඳහන් කළා. අනිවාර්යයෙන්ම වරුණ සමහරට තරුණ කාලයේදී හිත රැකගත්තු මාර්යා වටනෝ. වටන තැන් අපිට හිතාගන්න බැරි දෙයක්. දැන් හඳුනේ එහේ ඇත්තම දැන් ධර්මයට ලැබිව බොහෝම ගෞරවයෙන් ඉන්න ස්වාමීන් වහන්සේලා පවා හිටියදීම හිතාගන්නට බැරි දේවල් සිදු කරනවා. මේ මාර බලපෑම වෙන්න පුළුවන්. සමහරලාට ඒක දැන් අපි මේකනේ කාරණාව වරුණ දුස්සීලව ඉන්න කෙනා දිහා මාර්යා බලන්නෙත් නැහෙනේ. හැක් කරලා බලන්නේ තමන්ගේ අයම තමයි කියලා හිතන. බාධා කරන්නේ වා ඉන්නේ මගේ අතේනේ. වා ඔයාට ඕන විදිහට වැඩ කරන් යන්න කියලා ඉඩ දෙනවා. අර මාරයට අභියෝග කරගෙන එන කෙනාට තමයි එන්න දෙන්නම් කියලා පහර දෙන්නේ. සර්පයෙක් බලන්න වරුණ. සර්පයාට බාධා කරන්න නැතුව සර්පයාට කරදර කරන්න නැතුවදී සර්පයාත් එයාගේ පාඩුව ඉන්නවා. මාරයත් ඒ වගේ. සර්පයාට අපි පහර දෙන්න ගියොත් එහෙම එයත් නිකන් ඉන්නේ එයත් පහර දෙන්න ගන්නවා. මේ මාරයා ඒ වගේ. ඒ කියන්නේ අපි දැන් එතකොට මාරයාට අවනත නොවිය යුතුයි අපි මාරයාට අභියෝග කළ යුතුයි. වරුණ අපි කාටවත් අභියෝග කර කර ඉන්න නෙමෙයි තියෙන්නේ. අපි අපේ නිදහස් වීම සඳහා අපි නිවන් මාග යනවා. නමුත් ඒ අපේ නිදහස් වීම සඳහා අපි නිවන් මාග යනකොට මෙයාට ඒක අභියෝගයක්. ඇයි අභියෝගයක් වෙන්නේ? හේතුව මාරයා කියන්නේ වරුණ ලෝකයේ අධිපති. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නවා එයා ලෝකෙට අධිපති වෙනවා. කෙලස් බරිත මේ ලෝකයේ ආගේ රැහෙන තමයි තියෙන්නේ. රැහෙන්නේ. එතකොට වරුණ දැන් ලෝකයේ තුල කෙනෙක් උපදිනවා නම් උපදින කෙනා ලෝකයේ තුල ඉන්න කෙනා ලෝකයේ තුල සසරේ යන කෙනා එයාගේ යටත් වැසියෝ වගේ. එතකොට හිතන්නම් දැන් ලෝකයේ නැමැති දේශපාලන පක්ෂයේ නායකයා තමයි මෙයා. මාරයා. මාරයා. ඉතින් මේ දේශපාලන පක්ෂ නැමැති ලෝකයේ නායකයා වෙච්ච මෙයාට තමන්ගේ පක්ෂේ සමාජිකයෝ වගේ ඉන්න මේ සත්වයන් ලෝකවැසියන් වටිනවා. එහෙමයි. එතකොට මේ ලෝකෙ ඉක්මෝ යෑමක් තමයි නිවන් දකින්නවා කියන්නේ. ඉක්මෝ යනවා කියන්නේ පක්ෂය අතහැරලා යන හදනවා කියන්නේ. ඒක ආබද්ධ විපක්ෂයක් ඇදුවොත් ඉවරයි. පක්ෂය අතහැරලා ගියාට පස්සේ පහර ගන්නවා. ඒකයි මේ මාරයාගේ ප්‍රශ්නේ තියෙනවර. මාරයාට හිතවත් මාරයා කැමති විදිහට ලෝකෙ ඇලි ගලී ඉන්නවනම් එයත් ආසයි. එහෙම ඒක තමයි ප්‍රශ්නේ. හම්දුරනේ දැන් එතකොට දැන් ස්වාමීන් වහන්සේලා කිහිප නමක් බැලුවාම එකම සූත්‍රයේ විවිධාකාරයෙන් පහදා දෙන අවස්ථා තිබෙනවා. එතකොට මේකත් මේ ධර්මය අවබෝධ කරගන්නට අර ඔබ වහන්සේ මුලින් සඳහන් වර්තමානයේ ධර්මයට නැඹුරු වූ පිරිස් ඉන්නවා. ඒ සඳහා අවබෝධයෙන් යුක්තවම කටයුතු කරන පිරිස් ඉන්නවා කියලා. ඒ අයගෙත් හිත වික්ෂිප්ත කරන්න නැත්නම් වෙනස් මාර්ගයකට විවිධ පැති ඔස්සේ ගමන් කරවන්නට මේවා හේතු සාධක වෙයි නේද? මේ විවිධාකාරයෙන් පැහැදිලි කිරීම ධර්මයේ වෙනස් ආකාරයෙන් පැහැදිලි කරන්න පුළුවන්. වරුණ ඔබ මේ අහන කාරණේ ඇත්තම වටන. මොකද මේ යුගයේ හොඳ ධර්ම දේශනා කරන ධර්ම කතික ධර්ම දූතයන් වහන්සේලා සෑහෙන වැඩේ. හැබැයි උන්වහන්සේලාගේ කාර්යවයට පිටින් තවත් බොහෝ දෙනෙක් බුද්ධ කාලෙත් වරුණ ධර්මයට අමතරව අධර්මයේ ප්‍රචාරය කරපු අය හිටියා. දැන් අදත් ඉන්නවා බලවත් වූ පිරිසක්. කිසිම ප්‍රශ්නයක් නැහැ වරුණ. මම සමහරලාට අපේ සාකච්ඡාවේදී නම්ගම් කියලම ස්වාමීන් වහන්සේලව අපි ගෞරවයෙන් වර්ණනා කරලා තියෙනවා. ඇතැම් ස්වාමීන් වහන්සේලාගේ නම් කියලා. ඒ වගේම වරුණ මේ යුගයේ තුල මම කෙලින්ම මේ හෝරාව ශ්‍රද්ධාවෙන් අපි හැමදාමත් එකතු වෙනවා. අපිත් එක්ක මේ ධර්මය අහ නැත්තෝ සමහරලාවට මේ ධර්මයෙන් ඈත් වෙන්නට හේතු වෙන යම් යම් බලවේග කීපයක් තියෙනවා මේ රටේ. ඒ බලවේග කීපය කියන්නට ඕනේ වරුණ. එක එක හාමුදුරු කෙනෙක් මෙයා ඇවිල්ලා වරුණ මේ ගිහි ගෙදර ඔක්කොම කරන්නට තියෙන ඒවා කරලා වයසට ගිහිල්ලා මේ මෑතක මහාන වෙච්ච එක්කෙනෙක් බුද්ධ පපචිත ලංකාවේ බුදුහාඳුරෝ ඉපදුනා කියලා මේ අමුතුම එයාගේ බණ වැඩ පිළිලක් කියාගෙන යන කෙනෙක් සං කියලා දේශන වගයක් පවත්වගෙන යනවා. අමුතු සං කියලා සං වලට හවුගන්නේ. ඔව් සං සං. ඉතල මීවන පලාන කියන ගමේ ඉපදිච්ච හාමුදුරු කෙනෙක්. මෙයා දැන් මේ ලංකාවේ තමයි බුදුහාමුදුරු ඉපදුනේ කියන එයාගේ පුද්ගලික මතෙත් එක්ක වරුණ මේ කරන විකෘති ධර්ම දේශනා මම දැක්ක. දැන් ඔය ඌව පලාතේ වැඩම කරාට පස්සේ ඌව පලාතට අනන්‍ය වූ එක්තරා ගුවන් විදුලි නාලිකාවක සත්‍යපතා යන ධර්ම දේශනාවක් හදලා දීලා තියෙනවා මේ හාමුදුරුවන්ට. මේ වගේ දැන් අර
පලාත්වල තියෙන පොඩි පොඩි නාලිකා අල්ලගෙන යම් කිසි විදිහක ධර්ම ප්‍රචාරයක නැගිට නැගිට එන ගතියක් තියෙනවා. එතකොට මේ විකෘති කරපු ධර්ම කරුණු වලට දැන් එයාගේ ගුරුවරයාත් එහෙමයි. වහරක කියලා පැත්තක ඉන්න හාමුදුරු කෙනෙක්. දැන් මේ හාමුදුරුවයි දෙන්නම එකතු වෙලා කරන රට පුරාම පතුරගෙන යන මේ අධර්මයේ වරුණ මිනිස්සු අන්ධ විදියට අහුවෙනවා. ඒකේ අහුවෙන එකක් තමයි මේගොල්ලන්ගේ දාන අමුතු වැකි වගේ. ඒ කියන්නේ මේ හැංගිච්ච ධර්මය දුර්ලභව මතු කරගත්ත දෙයක්. අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන මේ සිව්පිලි සිඹියා ලබාගත් රහතන් වහන්සේලා මේ දැන් ඒ රහතන් වහන්සේලාට පෙනී ඉඳලා බණ කියන්න පුරුදු වෙච්ච දෙතුන් දෙනෙක්ම ඉන්නවරුණ. ඒකට එක්කෙනෙක් අර ඒ භාග්‍යවත් වූ රහත් වූ මහා මුනින්දයන් වහන්සේ නමකුත් තියෙන ඔබලම වැත්තේ. දැන් මේ කට්ටිය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අභියෝග කරන ධර්ම කරුණු විකෘති කරපු අමුතුම වැඩපිළිවෙලක දේශන කරගෙන යන්නේ. ඒ කියන්නේ මේ දේශන ධර්ම විනයට පටහැනි. වරුණ මේ අධර්මයට අහිංසක මිනිස්සු ධර්මේ දන්නේ නැති මිනිස්සු අහුවෙනවා. ධර්මේ දන්නේ නැති අය අහුවෙනවා කියලා කියන්නේ එයාලට නිකන් අතන මොකක් හරි එකක් අමුතු හරියට හරිනේ කියලා තේරෙන විදියට අහුවෙලා වරුණ සමහර ලාවට ඒකට ඇබ්බැහි වෙච්ච පිරිසක් ඉන්නවා. දැන් මං කියන්නම් ඔය මං කියවනේ සං කියලා කට්ටිය. ඔය කට්ටියගේ තියෙනවා සිංහල වචනයි පාලි වචනයි ඔක්කොම එකට මිශ්‍ර කරගෙන අර්ථකථන දෙන ස්වභාවය නිරුක්ති දෙනවා කියලා. එහෙමයි. දැන් පටිච්ච සමුප්පාදි. පටිච්ච. ඔව්. සම උප්පාදි. මේ සත්තුන්ගේ නම් වලට පවරුණ අමුතු මේ අර්ථකථන දෙන්න යනවා. එහෙමයි. දැන් වරුණ දන්න ඉංග්‍රීසි භාෂාවේ වචන වලට කොහොමද නිකන් කෑල්ලක්කට සිංහල තේරුමයි කෑල්ලකට පාලි තේරුමයි කෑල්ලකට ඉංග්‍රීසි තේරුම ඔක්කොම දාලා ඒ ඉංග්‍රීසි වචනේ තේරුම මේක කියලා අපි කිව්වොත් එහෙම. ආන් ඒ වගේ මිනිස්සු බලනකොට මිනිස්සුන් දැන්නේ දන්නේ මේකේ තේරුම. ඒ කියන්නේ මිනිස්සුත් මේ අමුත්තක්ද හොයන්නේ? මිනිස්සු වෙනසක් නැහැ මේකේ හොයන්නේ. වෙනසක් කරන්න ගියල එතකොට ධර්මිනුත් ඈත් වෙන්න වෙන්නේ මේ ගැන විදිහට. මම දාම මේ වෙනසක් කරන්න යන අය අනා ගන්න වරුණ. ඒ නිසා ඒක ධර්මය තුලත් ඒක වෙලා තියෙන්නේ. ඇයි දැන් මේ මිනිසුන්ට වරුණ ත්‍රිපිටකය කියලා තියෙනවා. ත්‍රිපිටකය ඉතින් පොඩි කාලේ ඉඳලා අපි අහලා තියෙනවා. මේ ත්‍රිපිටකේ නැති නිකන් අමුතු එකක් තියෙනවා හොඳයි කියලා ගත්ත පිරිස. මේවා මං මේ අර කරුණු වශයෙන් මේ වෙලාවේ එකින් එක කියන්න යන ඊට පස්සේ මිනිස්සු ඒ කරුණු හොය හොයන හින්දා. මේක මෙහෙම කියන්නේ අහුවෙන්න එපා කියන එක. හැබැයි කාට හරි මෙහෙම හිතනවා නම් වරුණ හාමුදුරුවෝ නිකන් කිව්වට බලන්නකෝ මේකේ මේ හරියට හරිනේ කියලා කාට හරි හිතෙනවනේ. දැන් ඔබවහන්සේලාගේ දේශනවල ඔබවහන්සේන හැතැම් මූලාශ්‍ර කියනවා. මේ සූත්‍රයේ මේ දේශනාවේ මෙහෙම කී තියෙනවා එක. දැන් මෙතන වෙලා තියෙන වරුණ මූලාශ්‍ර කෙරෙහි තියෙන විශ්වාසය ඉස්සෙල්ලම නැති කරන එකක්. නැති කරනවා. මූලාශ්‍ර කෙරෙහි දැන් මම කිව්ව වහරක පැත්තේ ඉන්න හාමුදුරුවෝයි මීවන පලානේ හාමුදුරුවෝයි ඔය දෙන්නම කරන්නේ වරුණ මූලාශ්‍ර කෙරෙහි තියෙන විශ්වාසය නැති කරනවා. කොතනින්ද මේ ත්‍රිපිටකයේ බොරු කියනවා. එතකොට දැන් මෙයාලට කොහෙන්ද අවබෝධ වෙලා තින්නේ? මේගොල්ලෝ කියනවා මෙයාලා අතීතෙට ගිහිල්ලා පුබ්බේ නිවාස අනුස්සති වගේ ඥානවලින් බුදුහාමුදුරුවෝ කියපු අහගෙන ඇවිල්ලා කියනවා. අන්න එතකොට දැන් ඔය ඔක්කොම බොරු. මේ අපිට තමයි අවබෝධින් රහතන් වහන්සේලා කිව්වට පස්සේ අර්ථ ධම්ම නිරුක්ති පටිභාන වැටහෙනවා කිව්වට පස්සේ මේ දැන් අපිට තමයි මේක වැටහෙන්න කිව්වට පස්සේ අර අහිංසක මිනිස්සු ඊට පස්සේ මූලාශ්‍ර ගණන් ගන්නෙ නෑ. එහෙමයි. එතන තියෙන විශ්වාසෙ කැඩුවා කියලා කියන්නේ ඊට පස්සේ තමන්ගේ මතයට ඉඩ හදාගත්තා. ඒ නිසා කල්පනාකාරී වියුත් විශේෂයෙන් ඔව් සිහිපත් කරන වරුණ මේ වෙලාවේ කාට හරි කෙනෙකුට අදහසක් තියෙනවා නම් අනේ හාමුදුරුවනේ ඒකද හරි මේකද හරි කියලා මට හිතා ගන්න බැරි මං චකිතක ඉන්නවා කියලා මම ඕන වෙලාවක ආරාධනා කරනවා. අවිල්ලා අපිව මුණ ගැහෙන්න අවස්ථාව තියෙනවා. දැන් හෙට දවසේ තියෙනවා කොළඹ පැත්තේ එන කෙනෙකුට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවට එන්න පුළුවන් උදේ 8 වෙනකොට. මේ මාසේ තව වැඩසටහන් මේ අවුරුද්දටම තියෙන තව 3යි වරුණ. එකක් හෙට දවසේ, අනික නොවැම්බර් සහ දෙසැම්බර්. සැප්තැම්බර් සහ ඔක්තෝබර් දෙකේ පැවැත්වෙන්නේ නැහැ. එතකොට හෙට දවසේ තමයි මේ අගෝස්තු මාසේ වැඩසටහන තියෙන්නේ. ඇවිල්ලා කතා කරන්න පුළුවන් බෞද්ධ මහා සම්මේලන ශාලාවේ ස්වාමීන් වහන්සේ මේ දේශනාවේ මෙහෙම කියන අසවල් හාමුදුරුව මේක අපිට තේරෙන්නේ නැහැ කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. කවුරුත් ඇවිල්ලා මගෙන් අහන්න එපා කියලා මම කියන වරුණ ඔබ වහන්සේ හිතන්නේ මොකද්ද මේ ගැන? ඒක වැඩක් නැහැ. ඔව්. මගේ බුදුහාමුදුරුවෝ කොහොමද හිතුවේ? ගෞතම හාමුදුරුවන්ගේ මතය වැඩක් නැහැ. හාමුදුරුවනේ අර වහරකාන්දර මෙහෙම කියන ඔබ වහන්සේ මොකද කියන්නේ මේ ගැන? ඔව්. අර මහා මුනින්ද්‍රයන් වහන්සේ දෙහිවල ඉන්න හාමුදුරුවෝ මෙහෙම කියන ඔබ වහන්සේ මොකද මේ ගැන කියන්නේ? අපිට පින්වත්නි
මහා මහේන්ද්‍රයන් වහන්සේ කියන මේ වර්තමානයේ බුදු වුණා කියන හාමුදුරුවන්ගේ අදහස වැටකුත් නැහැ, ගෞතම හාමුදුරුවන්ගේ අදහස වැටකුත් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ අපි සරණ ගියේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එහෙමයි. අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයක් සරණ යන නම් වරුණ ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මය අපි ඒ ධර්මයට අනුව ගලපලා බලන්න ඕනේ. කවුරු කිව්වත් ඒ කාරණේ බුදුරජාණන්සේගේ දේශනාවට ගැලපෙනව නම් විතරයි පිළිගන්න ඕනේ. ඒ නිසා මම අපි මේ කාරණා බය නැතුව මේ විදිහට විශාරදෝ කියන වෙන මොකක්වත් ඉඳ නෙමෙයි වරුණ. සමස්ත ත්‍රිපිටකය තුළම පැහැදිලි වාර වරක් දෙවරක් නෙමෙයි බොහෝ අධ්‍යයනයකින් එක මේගොල්ලෝ කියන්නේ මොකද්ද කියලා පැහැදිලිව දන්න හින්දා. දැන් ඔය අපි හොඳට දැකලා තියෙන එක දෙයක් වරුණ, ඔය අධර්මදර පිරිසගේ ඉන්නවා ගෝල බාලයෝ ටික. මේ අය හැමතැනම ගිහිල්ලා අහිංසක මිනිස්සුන්ගේ ඔළුවලට දානවා. ඕගොල්ලෝ දැන් ওই දන්න එක කියන්න බලන්න මෙන්න අපේ එක. එතකොට දැන් මේ අහිංසක මිනිස්සු හරියට ධර්මයක් දන්නේ නැතිකමට කට උත්තර නැති වෙනවා, ඊට පස්සේ අරකට අහු වෙනවා. ඒක තමයි ඇත්ත කියලා හිතෙනවා. ඔව් අරුණ. අපිත් එක්ක එන්නේ නැහැ කවුරු. දැන් මේ ওই සන්දේශන ඇවිල්ලා ගෞතම හඳුර එක සාකච්ඡා කරන්න එන්නේ නැහැ කවුරු. ඥානදීප හඳුර එක කතා කරන්න එන්නේ නැහැ කවුරු. දැන් මේ ඇවිල්ලා කතා කරන්න එන්නේ මෙතන අපි ත්‍රිපිටකය ගැන දේශනා ගැන දැනුමකට එහා ගිහලා අපි යම්කිසි අධ්‍යයනයක් එක්ක කාලයක් තිස්සේ මේවා ගැන අවබෝධ කරගන්න යම් මහාසිගාරගෙන උත්සාහරගෙන මේවා ගැන තේරුමක් බේරුමක් තියෙන හින්දා අපිත් එක කතා කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඔබ වහන්සේලා ගත් උත්සාහය තුල සරල ක්‍රම කෙටි ක්‍රම වෙනස් ක්‍රම හමු වෙලා නැහැ. වරුණ අපිට බුදුරජාණන් වහන්සේ හොයාගත්ත මගට එහා එකක් හම්බුනොත් එහෙම මමයි බුද්ධ. එහෙමයි. ඒ කියන්නේ උන්වහන්සේ බාල බුද්ධ, මම තමයි උසස් බුද්ධ. ඒ කියන්නේ උන්වහන්සේකකට වඩා එකක් මට හම්බෙලානේ. ඇයි දෙන්නේ? දැන් අවුරුදු 2000 ගානක් තිස්සේ මේක ආවේ මගේ වැඩපිළිවෙල තිබිලා නෙමෙයි වරුණ. එහෙමයි. බුදුරජාණන්සේගේ වැඩපිළිවෙල. එතකොට මේකට අපි අලුත් වැඩපිළිවෙලක් දෙන්න ඕනේ නෑ. මේක මේ සරල එක, අලුත් එකක්, අලුත් නිරුක්තියක්. ඒක මේ වෙලාවේ ශ්‍රද්ධාවෙන් මෙච්චිතින් කියන්නේ වරුණ. හොඳයි, අපි නැවතත් සාකච්ඡාවේ මාතෘකාවේ තව ටිකක් කාරණා පැහැදිලි කරගන්න ඕන අපි හැමෝටම. දැන් ඔබ වහන්සේ දේශනා කරපු කාරණාව තුළ දැන් අපි හිතමුකෝ, දැන් අර ඔබ වහන්සේ කව රූපය දැක්කහම ඒ නිසා ඒ කෙරෙහි යොමු වෙනවායි කියන පැත්ත. දැන් රූපයක් දැකලා හිත කැළඹුණා කියලා අපි හිතමුකෝ. ඒතකොට අපි කල යුත්තේ මොකද්ද? රූපයක් නොබලා ඉන්න එකද, නැත්නම් කැළඹුණු හිත වෙනස් කරගන්න එකද? මොකද්ද කල යුත්තේ? ඒ වගේ තැනක දැන් අර ගඟේ ගහගෙන යනකොට ඒ ගොඩ මේ ගොඩ තියෙන දේවල් එක්ක මේ වගේ ප්‍රශ්නයක් යම් කෙනෙකුට මතුවුණා. ඒකට තමයි වරණ හැමතිස්සෙම බුදුරජාණන්සේ ආයුධ තුනක් දෙන්නේ. මේ ආයුධ තුන තමයි ආතාපි සම්පජානු සතිමත්. මේ තුන තමයි ඔය ඕකට තියෙනකම පිළිසරණ. ආතාපි කිව්වේ වීරිය. වීරිය. සම්පජානු කිව්වේ නුවණ. සතිමා කිව්වේ සිහිය. දැන් ඕනම තැනක වරුණ දැන් අපි කියන තරහක් ඇති වුණා. හරි. දැකපු දෙයකට, හෙච්ච දෙයකට, ඉගොඩට හරි මෙගොඩට හරි දෙයකට තරහක් ඇති වුණා. ඔව්. දැන් වරුණ මේ තරහ සිහියෙන් අඳුරගත්තා. සිහියෙන් අඳුරගෙන හිටියට තරහ දුරු කරන ක්‍රමේ දන්නේ නැත්නම් වීරියක් නැත්නම් ඒත් අර අහුවීම තියෙනවා. ඔව්. ඒතර සිහියෙන් අඳුරගත්තට පස්සේ වීරියක් ඇති කරගන්න දුරු කරන්න. වීරියයි සිහියයි දෙකම තිබ්බත් කරන හැටි දන්නේ නැත්නම් ඒ නුවණ නැතිකම. නුවණ කියන සම්පජානෙත් ගත්තට පස්සේ වරුණ ඒක කරන විදිය දන්නවා. ඒතර විමසන්න ඕන විදිය දන්නවා. එතකොට ඕනම තැනක ඒ අකුසලයක්, අකුසල සිතුවිල්ලක් පෙනිච්ච දෙයකට, ඇහිච්ච දෙයකට, එගොඩට හරි මෙගොඩට හරි ඕන දෙයකට අහුවුණොත් වරුණ කරන්න තියෙන්නේ සිහියෙන් අඳුනගෙන, වීරිය ඇති කරගෙන, සම්පජානකෙන් නුවණින් විමසලා ඒක දුරු කරගන්න එක. එනිසා ඒ ආයුධ තුන තමයි ඔය ඕන දෙයකට බේරෙන්න තියෙන්නේ ආතාපි සම්පජානු සතිමා. මේ තුන හරීම කියන්නේ වරුණ අපිට දැන් මෙතෙක්කල් අපි සාකච්ඡා කළ සියලුම සෙනසුරාදාවල් වල කතා කරපු සිත්නේ තසපුව වැඩසටහන් ටිකේ මේ තුන ගැන කතා කළා. මේ තුනේ කරන්න තියෙන කාර්යය ගැන කතා කරලා ඉවර කරන්න බැරි තරම් මේ තුන මහා පුළුල් වටිනා කරුණු තුනක්. සියලු නිවන් මඟ මේ තුන වැඩුවොත් ඇති. සියලුම නිවන් මඟ වැඩෙනු වීරියයි, නුවණයි, සිහියයි. පැහැදිලිද? එතකොට වීරිය, නුවණ, සිහිය මේ කියන කාරණා තුනත් වැරදි පැත්තේ ඉඳලා නැත්නම් මිත්‍යා මතයක ඉඳලා ඒ සඳහා යොමු කළොත් එහෙම නිවන නෙමෙයි එතකොට ලැබෙන්නේ. අනිවාර්යයෙන්ම වරුණ. දැන් මෙතන දැන් ඔබ වහන්සේ අපි කලින් සඳහන් කරපු ධර්ම සාකච්ඡා අපි කලින් සඳහන් කරපු විවිධ මත ඔස්සේ ගියොත් එහෙම අපි ඒ සඳහා වීරිය වඩන ඒ නුවණ අපිට ඇති වෙලා තියෙන්නේ. ඒ වගේ ඒ කාරණා කෙරෙහි සතියෙන් අපි ඉන්නේ කියලා හිතුවොත් එහෙම ඒ අය එතකොට මම්මුලාගේ නැතිබෙයි. ඔව් වරුණ. දැන් කියන්නට ඕනේ සමහර ලාවට ඇතම් කෙනෙක් විඥාන ගැන, පංච උපාදානස්කන්ධ ගැන, නාම රූප ගැන, පටිසමුප්පාද ගැන ඕක කතා කරයි. නමුත් කතා කළාට වරන මෙතන වෙනස කියන එක බුදුරජාණන්සේගේ ධර්මයේ තුල වෙනස කියන එක ඔබ ඔන්න තේරුම් ගන්න. දැන් එක හාමුදුරුවෙක් බුද්ධ කාලේ හාමුදුරගෙනම සාති මේ හාමුදුර හැමතිස්සෙම කියනවා හාමුදුරුරුන්ට
මම බුදුහාමුදුරන්ගෙන් අහගත්ත විදිහට විඥානේ භවෙන් භවයට යනවා. විඥානේ ආත්මෙන් ආත්මයට යනවා. මේක මේ මැරිච්ච ගමන් ඊළඟ ආත්මයට යන එකක් විඥානේ කියන්නේ. එහෙමයි මම දන්නේ කියනවා. රහතන් වහන්සේලා කිව්ව ඔබ දරාගෙන ඉන්න විදිය වැරදි. මේක ධර්මෙ නෙමෙයි. එහෙම. පිළිගත්තෙම නෑ වරුණ. පස්සේ බුදුරජාණන් වහන්සේට ගිහිලා කියන සංගයා. එන්න කියන්නේ කෝ සාතිට. අහම අහන සාති මොකද්ද මේ කියන්නේ? කිව ස්වාමීනි මම ඔබ වහන්සේගෙන් අහගත්ත විදිහට මේ විඥාන කියන්නේ ආත්මෙන් ආත්මයට යන එක. භවෙන් භවයට යනවා එකම විඥානය. එහෙම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මම කවදද ඔහොම කියලා තියෙන්නේ? දැන් මේ මනුස්සය නිශ්ශබ්දයි ටික. ඊට පස්සේ වරුණ බුදුරජාණන් වහන්සේ පුදුම විදිහේ ගර්හාවක් කරනවා. මේ සාතිට මේ බුද්ධ ශාසනේ හෙවණැල්ලවත් වෙදෙලා නැහැ කිව්වා. මගේ බුද්ධ අනුශාසනාවේ හෙවණැල්ලක්වත් වැදිලා නැහැ කිව්වා. ඒ සම්ලට වගේ. ඕ වරුණ. එතකොට හෙවණැල්ලක්වත් වැදිලා නැහැ කියන වචනේ පාව බුදුරජාණන් වහන්සේ කියන වරුණ. ඒ කියන්නේ දැන් අද කාලේ ওই සාතිහාම් දරු හිටියන අනිවාර්යෙන් වැදන් යන කොටසක් උතනත් ඉන්නවා. විඥාන ගැන කියන්නේ. එහෙමයි. එතකොට විඥාන ගැන කතා කරනකොට අය හඳුරුවත් නිවන් මාර්ග කතා කරන විඥාන ගැන. ওই විදිහට වරුණ දැන් ওই සංදේශන කරන කට්ටියගේ සංසාර එතකොට මේගොල්ලෝ සං කියන වචනේට එක උපසර්ග තමයි. ඔව් එක වචන එක උත්තර මේකත් දාලා ඊට පස්සේ සාර කියන්නේ මේකයි. අනිච්ච කියනකොට අනිච්ච. ඉච්ච කියන්නේ ආසාව. අනිච්ච කියන්නේ ආසාව නැහැ කියන එක. මේ අනිච්ච කියන්නේ තේරුම තමයි ඒතර ආසාවක් නැති කරනවා කියන එක. මේ වගේ අලුත් අලුත් අර්ථකතන දෙද අනත්ත් කියන්නේ අන අත්තුළු. එතකොට අමුතු අර්ථකතන. පටිච්ච. වරුණ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔය නිරුක්ති ඒවට අපිට බොහොම පැහැදිලිව අටුවා හදලා තියෙනවා. වචනයකට අදාළ අර්ථකථන දෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවලත් බොහොම පැහැදිලිව මේවේ අර්ථකථන තියෙනවා. දැන් මේ සමහර මිනිස්සු මෙච්චර කාලයක් අපි මේ අනිච්ච කියන එක තේරුම් අරන් හිටියේ වැරදි. මෙන්න මෙහෙම තමයි ඇත්ත කතාව කියලා. ඕවට අර ටිකක් දෙන උපමා උදාහරණත් ගලපගෙනම තේරුම් අරන් තියෙනවා. ඒ හින්දා මම කියනවා විඥාන කියන වචනේ කතා කරපු සාතිහාමුදුරුවන්ටත් බුද්ධ ශාසනේ හෙවණැල්ල වැදිලවත් නැහැ කියලා කිව්වනම් සාස්ෘණ හංසෙම මේ වචනයක් කිව්ව පොමණින්ම ඔබ අහුවෙන්න එපා. විඥාන කිව්වා කියලා සංසාර කිව්වා කියලා පටිච්චසමුපාදි කිව්වා කියලා එහෙම අහුවෙන්නට සමහරට බුද්ධ ශාසනේ හෙවණැල්ල වැදිලා නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හින්දා වරුණ හැමතිස්සෙම බුද්ධ දේශනා ඔස්සේම ගෞරවයෙන් විමසා බලමින්ම කටයුතු කරන්නට ඕනේ. හන්තරනේ දැන් එතකොට අර මේ දැන් අපි අර ඔබ වහන්සේ සඳහන් කරපු දේශනාවේ සඳහන් කරපු කාරණා එක්කම දැන් අර අමනුෂ්‍යයන් පැත පිළිබඳව නැත්නම් මනුෂ්‍ය නොවන කියන කාරණාවේ පැහැදිලි කිරීමත් එක්ක මට හිතෙනවා දැන් මිනිස්සු මේ අමනුෂ්‍යයන්ගේ සරණ ප්‍රාර්ථනා කරන අවස්ථා බොහොමයක් අපි දකිනවා අපි හැමෝම. දැන් ධර්මයට ලැඹුරු වුණත් බොහෝ දෙනාගේ අපේක්ෂාව තියෙන්නේ දෙවියන්ගේ සරණ ලබන්න නැත්නම් ඒ සහනයක් ලබන්න යම් ප්‍රාර්ථනාවක් සිදු කරන්නෙත් එහෙම. ඇතැම් හාමුදුරුවරුත් ඒ සඳහාම යොමු කරන අවස්ථාවක් තිබෙනවා. ඒ කියන්නේ මේ යටි අර්ථය අපිට හිතෙන්නේ මේ භවය තුලදී නිවන් ලබන්නට බැහැ. ඒත් කලින් අපි මේ වගේ තැන්වලත් ඉඳලා එන්න ඕනෑ කියන අර්ථය. එතකොට අර මේ බාධකය බිඳින්නට අපි ගිහියෝ විදිහට ස්වාමින් වහන්සේලා විදිහට මේ දෙකොට්ටාශයටම මේ පිළිබඳ යම් ආකාරයකට මේ එකමුතුව මේ කාරණාව කෙරෙහි පැහැදිලි කිරීමක් අවශ්‍යයි නේද වර්තමානයේදී? මට හිතෙන්නේ බොහෝ දෙනෙක් ධර්මයට නැඹුරු වෙන්නේ ලාභ අපේක්ෂාවකින්මයි. ස්වාමින් වහන්සේලාගේ පැත්තේදී ස්වාමින් වහන්සේලා සඳහා ගිහියන්ව නැත්තම් දායකයන්ව යොමු කරනවා. දායකයෝ අපේක්ෂාවේ මේගොල්ලට ඒක ඇතුල් වෙනවා. මේ තත්ත්වයේ මිදීමත් ධර්මය අවබෝධ කරගන්නට යම් රුකුලක් පිටිවහලක් වෙනව නේද වර්තමානයේ? වරුණ ඒක තමයි. දැන් ඔය දේවාල කරන හාමුදුරු කෙනෙක් දවසක් මට කියනවා අපි ඉතින් මේ සංසාරේ යන පුතජන අය අපිට ඉතින් මේවැ පීඨ පිළිසරණක් අවශ්‍යයි. උභවහන්සේලා ඉතින් ඉක්මන් නිවන් කාර්යෝනේ. අලුත් වචනයක් නේද ඉක්මන් නිවන් කාර්යෝ. වරුණ මේ විදිහට මේ සිවුරක් දරාගෙන කියන්න තරම් ලැජ්ජාවක් නැති උන්නහේලා මේ රටේ ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ උන්නහේලා තමයි මේක විනාශ කරන්නේ මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ හිප්පව. දැන් විදේශිකයෝ නිවන ගැන දැනගෙන බුදුදහම වැළඳ ගන්නවා පුදුම විදියට. ඒ ඇත්තන්ටත් මේ රටට ආවට පස්සේ මෙතන බුදුදහම කියලා මේ තියෙන නිකන් මේ දේවාල යාග ඇදහිලි දකිනකොට මේකද මේ අපි මේ වැළඳගත්ත දහම කියලා හිතන තරමට කලකිරෙන විදිහේ දේවල් මේ රටේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ හවුද මේ පන්සලට විහාරස්ථානයට දේවාලය අවශ්‍යම කරනවා. දැන් අපි දකිනවනේ හැම විහාරස්ථානයකම වගේ රාජමහා විහාරස්ථාන බැලුවත් දේවාලය තියෙනවා.
වරුණ පොඩි ළමයි කිරිසප්පයෝ අසූචි අත ගානවා. පොඩි එකා හිතන් ඉන්නේ මේක ෂෝක් කියලා. එහෙම දෙයක් මම මේ දකින්නේ. ඒ කියන්නේ අසූචි ටිකක් පුරෝගෙන ඉන්නවා නම් තමන්ගේ විහාරස්ථානේ ඒ අසූචි අතක ගා ඉන්නකොට අපි දකින්න ඕනේ කිරිසප්පේ. එතකොට දැන් කිරිසප්පේ අසූචිගේ අත ගාදී වරුණ අපිට කේන්තියක් නැහනේ. ඒ හින්දා මට නම් ඔය අය ගැන ඇත්තනම් තරහක් නෑ. මට එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සඳහන් කළා දේවාලෙ හින්දා තමයි පන්සල රැකෙන්නේ කියලා. නන්දමාලි මහත්මියගේ ගීතකුත් තියෙනවා. මේ බුදුන්ටත් දෙයියන්ගේ පිටයි කියලා. ඒක පන්සල රැක ගන්න අපේක්ෂාවෙන් මිත්‍යාවට යොමු වීම සාධාරණයි. හාමුදුරුවෝ උදේම නැගිටලා කහදීහර ඉහලා දේවාලෙ අතුගාලා දේවාලෙ සුද්ධ කරනවලු. බුදුමැදුරේ මකුළු දැල් බැඳිලා පරමල් ටික සතියක් තිස්සේ මල් ආසනේලු. මොකද හේතුව බුදුමැදුරේ ලයිට් බිල ගෙවන්නේ දේවාලෙට හම්බෙන පඳුරු වලින්. ඉතින් හාමුදුරු බුදුමැදුරේ පැත්ත බලලා තියන්නේ නැහැ. දෙවියන්ගේ ආවතේ ටික කර කරින්. මෙයාලා පූජ්‍යකයෝ. ඒක මතක තියාගන්න ඕනේ. පූජ්‍යනි මේ වරුණ. පූජ්‍යපක්ෂයට කියලා තියෙන සීට් එකකවත් වාඩි වෙන්න දෙන්න නරකයි වගේ අයට. ඇයි ඒ? පූජ්‍ය කියන්නේ දෙවියන්ගෙන් වැඳුම් ලබන්න. පූජ්‍යක කියන්නේ දෙවියන්ට වැඳුම් පිදුම් කරන්න. එතකොට දැන් මේ දෙවියන්ට වැඳුම් පිදුම් කරන හාමුදුරුවෝ කියන්නේ ඒගොල්ලෝ හාමුදුරුවෝ නෙමෙයි, ඒගොල්ලෝ පූජක කොටසක්. ඒගොල්ලෝ ගිහිය කොටසක්. ඒ නිසා වරුණ පැවිද්දෙක් වුණාම දෙවියන්ට තමන් මේ සත්කාර කර කර දෙවියන්ගේ දේවාල අතුග ගන්න නෙමෙයි ඕනේ. තමන්ගේ කුටියේ දෙවියෝ අතු ගන්න තත්ත්වෙට අනුරුද්ධ හාමුදුරුවෝ හිටියේ. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ කුටිය දේවතාවියක් ඇවිල්ලා අතු ගන්නවා. ඒ දේවතාවි බලනවා ඇති දැන් ඉන්න අනුරුද්ධලා අපේ දේවාලෙ ඇවිල්ලා අතු ගන්නවා. ඒ නිසා වරුණ අපිට මෙතනදී කනගාටුවක් තියෙනවා මේ මිශ්‍ර කර ගැනීම. මේකේ මේ මිත්‍යා දෘෂ්ටිය මොකද්ද සම්මා දිට්ඨිය මොකද්ද කියලා දන්නේ නැහැ. නිවන් මඟ අපි මේ වඩන්නට නේද මහණුනේ? සබ්බ දුක්ඛ නිසරණ කියලා සියලු දුකින් නිදහස් වෙන නේද මහණුනේ කියලා මිලෝදයක් දන්නේ නැහැ. මේ නිසා වරුණ මම මේ වෙලාව ඔබ මේ කියන කතාව බොහොම වටිනවා. හාමුදුරුවරුන්ගේ අපි මේ දොස් කතා කර කර හිටියා කියලා වැඩක් වෙන්නේ. මම ඒක ගැන හිතලා තියෙනවා ගොඩාක් දුරට. ඒකට හේතුව අපි කියනවා මිනිස්සු අහනවා. දැන් අහගෙන ඉන්න මිනිස්සුත් හරියට හරි හාමුදුරුවනේ. හරියට හරි. ඔබ වහන්සේ හරි. ඔව්. වෙනසෙන්නේ. මේ ගෞතම හාමුදුරුවෝ ලකුණු දාගන්න ඕනේද මේ හාමුදුරුවරුන්ගේ දොස් කිය කිය? ඒ කියන්නේ වරුණ දැන් අහගෙන ඉන්න මිනිස්සු කියයි ආ ගෞතම හාමුදුරුවෝ නම් හොඳ හාමුදුරුවෝ. ඒතර මේක අහගෙන ඉන්න ඔය දේවාල කරන හාමුදුරුවෝ ටික මෙන්න මේ අකා අපිට අපේ බඩට ගහනව පාර. ඔව්. අන්නේ මොර. ඒ නිසා මේ වැඩේ හරියන්නේ නැහැ. වරුණ ඔබයි මායි මේ සාකච්ඡාව ලෝව විචනය කරා කියලා මේක නිවැරදි වෙන්නේ නැණි කවදාවත්. එහෙම. මේක නිවැරදි වෙන නම් දැන් ඔය ඇක්ටර වෙච්ච කට්ටිය හදන්න බෑ. එහෙම. අලුතෙන් එන කට්ටියවත් ඔතෙන්ට යන්නේ අඩු කරන්න. දැන් අපි මං හිතන්නේ කතා කළ යුත්තේ ඒ නිසාම තමයි මේක. ඒක වරුණ. ඒ කියන්නේ අලුතෙන් එන අය. පොඩි හාමුදුරුවෝ මම හරීම ආදරේ. මමත් පුංචි වරුණ. ඒ වගේම මම පුදුම ආදරෙන් මම උත්සාහ කරනවා චූටි හාමුදුරුවරුන් කොහොම හරි අපි මේ தത്വේ වෙනස් කරලා අලුත් પરම්පරාවේ අපේ හාමුදුරුවරු ඔය කියන සංකල්ප වලින් ඈත් කරලා ධර්මයේ පැත්තට නිවන පැත්තට බුලුවන්තර නැඹුරු කරගන්න ඕනේ. ඒ නිසා වීම තමයි දැන් විශේෂයෙන් අපි දන්නේ දැන් බොහෝ දෙනා මේ මතවල හිටියාට පසුව ධර්මයේ කරා යොමු වීම කියලා යම් මිත්‍යාවන් පස්සේ එල්බ ගැනීම බොහෝ වෙලාවට සිදු වෙන්නේ. ඒ தത്വෙින් මුදවන්නට අපි මේ කාරණා කතා කරන්නේ. ඒකට වරුණ මම දැන් මේ දවස්වල අපි හිතමින් අපේ පදනමේ දරුවෝ එක්ක අපි සාකච්ඡා කරමින් අපි ඉදිරියේ එක්තරා වැඩපිළිවෙලක් කරන්නට උත්සාහ කරනවා. මේ පිරිහෙන සංඝයා පිරිහෙන தത്വෙ නැවෙන්න. එහෙම. විශේෂයෙන්ම ත්‍රිපිටකය ගැන භාවනා ගැන ධර්මාවබෝධය ගැන උනන්දුවක් ඇති සංඝ පිරිසක් හදාගන්නට විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්න ස්වාමීන් වහන්සේලා තුළ පිරිවෙන් යන ස්වාමීන් වහන්සේලා තුළ ඔය මිත්‍යා දෘෂ්ටි පැති විතර නෙමෙයි වරුණ දේශපාලන පැත්තට යොමු වෙලා හාමුදුරුවරු සමහරලාට ආවේගශීලී විදියට මාක්ස් මත දරාගෙන මේ වගේ විවිධාකාර පිරිහීම් තියෙනවා. මේ හැමදේම ඇති වෙලා තියෙන්නේ ත්‍රිපිටකය ගැන අවබෝධයක් නැතිකම. බුද්ධ දේශනා ගැන නිවන් මඟ ගැන දන්නේ නැතිකම. දැන් අපිට හම්බෙන සමහර හාමුදුරුවරු ඔය වගේ එක එක දෘෂ්ටි ජාලාවල හිටපු අය වැඩිහිටි හාමුදුරුවරු මට මුණ ගැහෙලා තියෙනවා වරුණ. සමහරලාවට පරිවෙනාධිපති වගේ ඇතම් නායක හාමුදුරුවෝ මගේ ජීවිත සමාර්ථයෙන්වල මුණ ගැහෙනවා. දේවාල කරගෙන හිටපු අය කීක හාමුදුරුවෝ හම්බෙනවා. සමහරලාට හාමුදුරුවෝ කියනවා දැන් තමයි මේ ටිකක් තේරෙන්නේ මෙතන මේ පැටලෙන්නේ වැඩක් තියෙනවා කියලා. අපි මේ ඔහේ අර ආපු රැල්ලේ ඔහේ දන්නේ නැතුව හිටියේ කියලා කියන පිරිසක් ඉන්නවා. ඒ සුලියට අහුවෙලා ඉඳලා තියෙනවා. සුලියක් වරුණ. ඒ නිසා මේ අහිංසකයි පව් කිරිසප්පියෝ වගේ අසෝචි අත ගන්නේ කිරිසප්පයා දන්නේ නැතිකමට. කිරිසප්පයට අපි අසෝචි ටිකට බැන බැන හිටියා කියලා වැඩක් නැහැ. කිරිසප්පයත් අඬ අඬ ඉඳී. එකෝ මට බෑ අසෝචි අත ගන්න කියලා
අසුචි අතාරින්න බෑ කියලා කිරිසප්පය අඬයි අපි බැන බැන ඉදී. වැඩක් වෙන්නේ නැහැ මේක. අපි කරන්න ඕන වරුණු මොකොත් නෙමෙයි ළමයාට වැඩෙන්න උදව් කරන එක. ළමයාගේ වැඩෙන්න අවශ්‍ය පෝෂණය දීලා උදව් කරාම ළමයාම අසුචි ටික අතාරි. එදාට වැඩුණාට පස්සේ අපි කිව්වොත් එහෙම දැන් ලොකු පුතා දැන් පුතා ලොකුයි දැන් කියනවා පුතේ අර අසුචි ටික අල්ලන්නකෝ. කිව්වත් අල්ලන එකක් නෑ. අන්නේ තත්ත්වෙට අපි කරන්න නම් මේ කිරිසප්පයව තියාගෙන බැන බැන ඉඳලා හරියන්නේ නැහැ වරුණ. අපි වැඩෙන් උදව් කරන්න ඕනේ. ඒ සඳහා දැන් අද අපිට කාලයක් නැහැ. ඉදිරි දවසක අපි මේ ස්වාමින්වහන්සේලා අතර අලුත් පරම්පරාවේ සංඝයාට වැඩෙන්න මේක කියනකොට කියන්නට ඕනේ වරුණ. හිතේ මේ ගිහියන්ට පරණ පරම්පරාව ගන්න දෙයක් නැද්ද කියලා. වර්තමාන ඉන්න ගෞරවනීය මහා සංඝරත්නය අතර මේ එහෙ මෙහෙ කුණු ගොඩවල් දෙක තුනක් ගැන අපි කතා කරාට මේක මේ උපමාවෙන් කිව්වතර හැමදාම කියන උපමාව වගේ මුං ඇට එකේ තැම්බෙන්නේ නැතිව යක් ඇටයක් දෙකක් වගේ. මේ මුං ඇට එක බෙදාගත්තට පස්සේ වරුණ හැපෙන්නේ නැති යක් ඇට දෙක තුනක් තිබ්බා කියලා සමස්ත මුං ඇට එකම මේකට ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒ වගේ මේ කීප දෙනයි මේ ওই විදිහේ දේවල් තියෙන්නේ. දැන් ওই සංදේශන කරන ওই චුට්ටනේ. නමුත් ගරුතර මහා සංඝරත්නයේ විශාල පිරිසක් මේ රටේ ගෞරවාන්විතව බොහෝ කැපවීමක් කරන මේ ශාසනය ආරක්ෂා කරගන්න නායක ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් දැන් මේ අපි මේ කියපු කරුණු අහලා ඔන්න වරුණ කේන්ති ගිය හාමුදුරු කෙනෙක් ඉන්නවනම් ඒ හාමුදුරු ගොල්ල තමයි ඔය යක්කෙට කොට ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ වරදින්දනේ කේන්ති යන්නේ. ඒතර මන් දන්නවා අපි මේ කියන කරුණ අහන ගොඩාක් ගෞරවනීය මහා සංඝරත්නේ ඇත්ත කතාව අපි මේකට මොනවාරි පිළියමක් කරන්න ඕනේ කියලා හිතන පුණ්‍යවන්ත ස්වාමීන් වහන්සේලා දහස් සංඛ්‍යාත විශාල පිරිසක් වැඩිනු. අර යක්කෙට කීපය අපිට හදන්න බෑ වරුණ. අපි උත්සාහ කරමු අලුතෙන් උයනකොට පුළුවන් තරම් ගරලමු යන්න. අපේ හඳුනේ එතකොට ඒ ඔබවහන්සේ දැන් ස්වාමීන් වහන්සේලා පැත්තේ තමයි ඒ කාරණාව පැහැදිලි කළේ. ගිහියන්ගේ පැත්තේදී අපි මොන වගේ තත්ත්වයකටද ආයුත්තේ හරි හැටි ධර්ම මාර්ගයකට යොමු වෙනවා නම් ගිහියෝ මොන වගේ අවධානයකින්ද සිටියොත්? ගිහියන්ට තමයි මම කියුවේ වරුණ මේ ධර්මය හොයාගෙන යන්න උනන්දුවෙන් හොයාගෙන යන අය තමයි ගොඩක් වෙලාවට අහුවෙන්නේ වට. ඒ නිසා අර කාගේවත් මති මතාන්තර නැතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන එකම විතරක්. ඒ කියන්නේ මේක බුදුරජාණන්සේ දේශනා කළාද කොහෙද දේශනා කළේ? මේ හාමුදුරුවෝ කිව්වොත් එහෙම මේක මගේ නිරුක්තියක් මගේ පටි බහනයක් කියලා ඒ හාමුදුරුවෝ කිව්වපමණින් මේ බුද්ධ දේශනාව තුළින්ම තෝරබේර නොගත්තොත් නිවන් මඟ අවුල් වෙනවා. එහෙමයි. ඉතින් ඊට පස්සේ නිවන් මඟට ආපු කෙනාට වරදින තැන් තමයි අද අපි දේශනාවේ කතා කරන්නේ. නිවන් මඟ යන අතරේ වැටෙන්නේ නැතුව යන්න තැන්. ඔය අට. ඒකට විශේෂයෙන්ම ඕකේ මම අර අන්තිමට කිව්ව කරුණ එහෙම වරුණ. ඇංගිලා වැරදි කරන. මේ වපවාද ගොඩාක් අය තුල සමහරලාට කියාගන්න බැරි ප්‍රශ්න තියෙනවා. එහෙමයි. ඉතින් ඒ ඇත්තු සමහරලාට තේරෙන්නේ නැහැ මේක කෙනෙකුට කියලා ඊට පස්සේ සමාජය තුල මේවා කතාබහකට ලක් වෙයිද? මේ දැන් සමහර මහත්යෙකුට මේ කරපු වරදකින් මිදෙන්න ඕනකම තිබ්බත් ඕවා ඉතින් කාට හරි කියන්න ගිහිල්ලා නෝන දැනගනිද දරුව දැනගනිද මේ වගේ ප්‍රශ්න දහසක් තියෙනවා වරුණ. ඒ හින්දම හිර වෙලා තාමත් ඒ වරදෙම යමින් නිවන් මගට පැනගන්න බැරුව යනවා. එහෙම සමහර ඒ සඳහා වැරදි ක්‍රමත් පාවිච්චි කරනවානේ හැමතරනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් හරි තැනට කියනවට වඩා Facebook එකේ දාලා නැත්නම් අලුත් තාක්ෂණික මේවලම් එක මේක තවදුරටත් වැඩි කරගන්න. වරුණ පහුගිය කාලේ මේ Facebook හදපු මාක් මහත්තයා ලෝකෙට කියලා තිබුණ ඔගලංගේ හිතවල තියෙන ප්‍රශ්න මේ ලෝකෙට පෙන්වන්න දෙයක් කරගන්න එපා Facebook කියලා. එච්චරටම ඕන කෙනෙකුගේ ලංකාවේ ලෝකෙම ගොඩක් කලාවට මේ අද එයාගේ කොහොමද ෆීලිං කොහොමද අද එයා සතුටින්ද අද එයා අඬනවද කියලා ඒ Facebook එකට ගියාම බලාගන්න පුළුවන්. ඒකේ අනිත් අයට පෙන්වන්නලා තමන්ගේ මේ දවස්වල තියෙන අද මූඩ් එක මොකද්ද මේ මොහොතේ මූඩ් එක මොකද්ද කියලා පෙන්වන ගානට කටයුතු කරනවා. ඉතින් සමහරලාට අපි දකින ප්‍රේම සම්බන්ධයක් බිදුනත් ඒක Facebook එක තමයි තියෙන්නේ ලෝකෙට කියන්නේ. ඔව් අරුණ. ඉතින් අපි මේ වෙලාවේ සිහිපත් කරනවා තමන්ගේ අතින් තියෙන වරද ලෝකෙට කියන්න අහුවෙන හැමෝටම කියන්නේ නෙමෙයි. කල්යාණ මිත්‍ර හොඳ ධර්මදර විනයදර බුද්ධිමත් ස්වාමීන් වහන්සේ නමක් ළඟ කියලා ඒකට උපදෙස් අරගෙන ඒ වරදින් මිදෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් තමයි සමහරලාට අද වර්තමානයේ මේ නිවනට ඒ ගන්න බැරුව ගිහියන්ට බාධා බොහෝ තියෙන. ඉතින් මේ බාධා අටම ඔය අපි කතා කරපු බාධා අට තුල දැන් ගිහිය ගන්නවා කියලා කියවනේ. ඔව්. ඒක පැවිද්දට අදාළ එකක් නේ. හැබැයි ඒක ගිහියගේ පැත්තෙන් උත් තියෙනවා වරුණ. දැන් සමහරලාවට ඔන්න යම්කිසි කෙනෙක් ධර්මයට යොමු වෙනකොට යාළුවෝ ටික එයා යදලා ගන්නවරකට. අර හිටපු ජීවිතේට. ඌව පස්සේ පුළුවන් මෙහෙමයි කියලා.
එනිසා වරුණ ඔය අටෙන් පරිස්සම් වෙලා කටයුතු කරනවා නම් ගිහියටත් පැවිද්දටත් කාටත් මේ නිවන කරා යන එක දුර වෙන්නේ නැහැ. හොඳයි, ඒ නිවන කරා යන්නට දුර නොවන මාර්ගයක් හදාගන්නට ඔබේ හිතයි ප්‍රබල විය යුත්තේ. අපි හැමදෙරු කිව්වාගේ ආතාපි සම්පජානෝ සතිමා කියන මේ කාරණා කෙරෙහි හොඳට වීරිය ඇති ඔබ, ඒ වගේම හොඳ නුවණින් කටයුතු කරන ඔබ, සිහි බුද්ධියෙන් සතියෙන් කටයුතු කරන ඔබ, නිරන්තරයෙන්ම මේ මාර්ගයට ලං වෙන පුද්ගලයෝ බවට පත්වේවි. තාමත් අපි ඌරටවත් ඇවිල්ලා නැහැ කියලා අපි හැමදෙරු කිව්වා. අපි ඌරට එන්න උත්සාහ කරමු හැකි පමණ ඉක්මනට. ඌරට ඇවිල්ලා මේ ඕගෙන තමේ ගඟට බැස්සට පස්සේ ඔය කියන අපි හැමදෙරුණා දවසේ පහදලා දුන්නු කාරණා අටෙන් යම් තාක් දුරකට අර ගොපලු නන්දසේ අපිට නොගැටී එතරවන්නට හැකියාවක් ලැබේවි. ඒ මඟ හදාගන්නට අපේ හිත් ශක්තිමත් කරගන්නට මේ දේශනා ඉවහල් වෙන්නට ඇති. එනිසා හැම දිනාටම මේ මඟ සාර්ථක වෙනනට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සෙනසුරාදා සිත්නේ තසුපෙන් අපි සමු ගන්නවා. අද දවස තුලදී මේ උතුම් දහම් කාරණා මනස්සේ වර්තමාන සමාජයේ ඇති කාරණා සමග ගලපා පහදා දෙමින් අපට නිවැරදි අවබෝධයක් සඳහා මාර්ගය විවර කර දුන්නු පිළියන්දල තුන් බොවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට තව චිරාත් කාලයක් මෙලෙසින්ම මේ උතුම් වූ ධර්මය සමාජගත කරන්නට උන්වහන්සේ ගන්නා වූ උත්සාහයන් සාර්ථකව සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන. ඒ වගේම උන්වහන්සේගේ ඊළඟ සදහම් වැඩසටහන හෙට දවසේදී කොළඹ හත බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වෙන පෙරවරු 8:30 වන විට ඔබට පුළුවන් මේ වැඩසටහනට සම්බන්ධ වන්නට. මේ මාසයේ තව ඉතිරි තියෙන වැඩසටහන් කිහිපය අතුරින් ප්‍රධාන වැඩසටහනක් ලෙස මේ වැඩසටහන පැවැත්වෙන නිසා අපි බොහොම ගෞරවයෙන් ඒ සඳහා ඔබට ආරාධනා කරමින් අද දවස තුලදී සෙනසුරාදා සිද්දෙන් තසපුවෙන් සමුගන්නෝ. හැම දිනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමි.